ඒ පාගගිවත් වූ අරහත්ව සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරයපේපා නමපුත්තාය තතාගතයන් වහන්සේ දේශනා කරනවා ලාමක කාමයන් පසුපස්සෙම හමායන්න හොඳ නැහැ ප්‍රමාදයේ ඇලිල්ලා කටයුතු කරන්නට හොඳ නැහැ ඒවගේම තමයි මිත්‍යාදුෂ්ටි එෙඳමින් කටයුතු කරන්න හොඳ නැහැ කියලා එමතින් වෙන්නේ මෙ සංසාරකමන තබුදුරටත් දිගු කරගන්නට කියලා අප මේ එන්නේ කෙළවරක් නොපෙනෙන සස්තරකමනක තවත් නවාතැන් පොලක් මේ මේ නවතැන් පොළ බොහොම සුවිශෂයි. මොකද අපිට ෂණ සම්පත්තිය ලැබුණු නවාතැන් පොලක් මේ තතාගතයැන් වහන්සේකි ධර්මය අහන්න ලැබුණු නවාතැන් පොලක්, කල්ලෑනමි ට්‍රෑඇස්සුර අපි ජීවිතයට සමීප්පු ුණු අවස්ථාවක්. මේ අවස්ථාවත් අපි නැතිකරගත්තුතින් අහිමි කරගත්තුතින්. නිෂ්කාරණයම ත්ම අස්ථාවෙන් ප්‍රයෝජිනයක් ගන්න නැතිව ඔහේ කාලේ කතකරලව දැම්මුතින් එක අපරාධයක් වෙනවා එනිත් සතමයේ ඔබේ ජීවිතයට සම්මාධෙට්ටි උපතවා ගන්න දහමින් ජීවිතය දකිින් මඟ පෙන්වන්නට ශ්‍රධරපුවාහිනය මේ දහම් ඇස පහලවිය සොඳුරු සදහම් කතිකාවද ඔබ වි තරගෙන්නේ. අදත් මහමිය වුණව භහමන අස් වවාහසේ අපි පිනවුත් ස්මින් වහසේ වැඩම කලා වැඩ ස්ටාන වෙනුවෙන් ස්වාමීන් වහන්සේ පළමුකට බොහෝම කෞුරුවෙන් අපි නමස්කාරපුූරකව පිරිි කැනෙමුෝ. සාන්තු සාන්තු සාතු හම්මස හල වේ වැඩස්ටහන් මලාේ හවෙනි වැඩස්ථාන පෙනළිවන්. පැතිබර තායකත්වය එකතු කරනවා ඕස්ත්‍රේලියයායි මෙල් බර්නුව පදිංචි පෙන්බත් වෙනුරී ශිරෝමා, ලක්මාලි, මානෙල්, ඉරාණී මාලින, සිතාරා, චාමලී, දශිකා, භාග්‍යා,විින්දයා, ගෝතමී, රොවිනි, නොමිකා රශ්මින්ද්‍යයන පින්වන්ත පිරිස්තමය අදවසේ මැතිබරිදායකත්වය නෙක් කරන්න තිබ නොද බටත් මද කරන්න කෙමතියි. අවස්ථාව තිබෙනවා ඉදිරිදිනක මේ දහම්මස පාලව සම්මාධිට්‍යය උපදවන උතුම් මඩස්ාන් මලා වනුවෙන් බැදිවරදායකත්ව නෙක්කරන මුද ලක්ෂ සංඛ්‍යාති පිරිිසක් මේි තු වැඩස්ටා නරමනවා එතනේතුරින් ඔබේ ජවිත හමිතකතුරගන්න ලුවන් කතා කරන්න මිදුර කතනන්කේට ධර්මදානේ දායකත්වයේ ලපාතින්න. බිඳු හැත එකයි දෙසීතිස් දියි අස්සුුවටයි අස්සූ හතට. මින්දුව හැත්ත එකයි දෙසිතිස් දියි අස්සුවටයි අස්සූ හතට. ද හ ස පහලව සොන්දුුරෝස හම් ති කාවද වෙනුවෙන් ිනතුන්ගේ දාායිකත් ඇතිව ස්ාන ප වි රගනවා. අපි ධර්මසාකචාවට ප්‍රවේෂ වන්න පිනත්සාමින්න් වහන්සේතෙක් සයිනසම හිතුව අ ද දවසිද අපි පහුගේ දවස්සේ පින්න යනස කතාකර සම්මාධ කාර න නස හස රණන හතර පිට ේ ත් ම ති අන්ග. හට පන්නත් ම නන්ස එඇතකොු මේ කල්්‍යයාන මිත්‍ර ස්තුර කියන කාරණාව ය අතරේ බොහම සෝශේෂි කාරනාවක් විදිර පහන්ස දේශනා කර දැන්මට බාහිරරින්න අපට ලැබන දෙයක් විදිට එඇතුර පින්නත් සයිනස මේ කල්ල්‍යෑන මිට්‍රය කියන කාරණාවම ඇතම් මේ සත්පුර ශැසුර. මේ කල්ලයානමි්‍ර රුදරින් ලාපපුෘත්තුවෙති ඒතර සයිස කොහොමදාවි මේ සත්පුරුෂය ඇසුර අපි මේ සත්පුරුෂයෙක් විදිහට සමාජයෙන් කෙනෙක් අපි තෝරගන්නේ ගොහොමල සයිනස්ස ඒගෙන මේ අපිට ඇසුරුකරන් ලැබෙන්නේ සත්පුරුෂයක් මේ කාරණාව සයින්නාස කොහොමද හඳුනාගන්න නෙවරදේ විදිහයට අවසර යිස්වාමි වහන්ස නමෝද්ධය පළමුුව මාගේ ගුරදී වෝත්තම කර්ලයානමිත්‍ර පූජනීය පින්වල්ලොක සාමීන් වහන්සේට මාගේ ගෞරවාදර වන්දනාව වේවා සාදු 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 ගරුතර මහාසංගරත් ඉන් අවසරයි රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනේ අපි පහුගේ වැඩසටහනේදී ඉගන ගත්තා ලක්ෂාන් සහිපත්කරපු විදිහයට සම්මාධිට්ටිය උපද ඉන්න අපි මොකද්ද කරන්න ඕන ඒමසස. කාරණා හතරක් තියෙනවා සත්පුරු සැසුර සද්ධර් මස්්‍රවනය යෝනිසෝ මනසිකාරය දම්මානු දම්ම පටිපදාදාව. සත්පුර ස ඇසුරු කිරීම මත තමයි ඉතුරු අංගසිියල්ල සම්පූර්ණ වෙන්නේ මයි. මං එකදී ගියවත් සති ගියවතාවේ වැඩසටහනේදී. පැහැදිලි කරා මේ සත්පුරු සැසුර කියන එක ගෙන අප තේරණය කරගැන්න වෙන්නේ වෙට. බොහෝදුරට සත්පුරු සැසුරත් ලැබෙන්න්නේ පිනට කියලා එකන මේ ලොකු පිම්බලයක් ඕන සත්පුරු සයා ආඳන ගන්නත් ලොකු පිම්බලයක් ඕන සත්පුරු සාව ඇසුරු කරන්නත් සත්පුරු සැසුරත් තෝර ගණින්දී එහමනතන් ජීවිතයේ ඇසුරු කළ යුතු දෙයක් භජනය කළ යුතු දෙයක් තෝර බේර ගනිද්දී ඒකට හොද නිර්ණයක ඇතින ොලක්ෂ දැන් අපි ගත්තත් මේ සත්පුරු සැසුර කියන එක පුද්ගලයෙක් නිසා අපට සමීප වෙනවා හමයි කියකට සමහට මාධ්‍යයක් නිසත් සමීප වෙනවා පොතක් පතක් නිසත් සමිපයු පුළුවන්ඒ හැම ක්‍රමයකිීම මේක සමිපි කරගන්න පුළුවන් අසත්පුරු සැසුර හෙම තමයි අසත් පුරසය පුද්ගලයෙක් විදිහටන්නත් පුළුව මාධ්‍යයක් විදිටෙන්න්නත් පුළුවන් ඒම නැත්තන් යම් ලේකනයක් පොතත් පතක් විදිහටයෙන් බලුව හමසා එතකට කොහොම ද අපි මේ ඇසරු කරගත යුතු දේ සහ බැහැර කළ යුතු දය අඳුන ගන්නේ එකටට ලස්සන නිර්ණයකයක් බුද්දු දේශනාව ඇතුලි තෝරනවා ඒම මගේ තේරුම් කරන්න අංගුත්ත නිකාය සඳහන් ව දේශනාවක් තමයි ඔබට මේ කියල දෙන්නේ මේ දේශනාව අපගේ නන්ද මහරහතන් වහස තමයි වදාලේ ආනන්ද මහරහතන් වහසේ කොසබනුවර ගෝසතාරාමිද්දී ආජීවකයක් ආජීවකයක් කියලා කිව පින්වතුන අන්‍යආගන් කාරයෙක් ආනන්ද වාමීන්හස ලඟට එනවා ඇවිල්ල ආනන්ද වාමීන් වහසකින් මේ ආජීවකය ප්‍රශ්න තුනක් ැවෝලක්ෂා ඒ ආජිවක හනෝ වාමීනී ආනන්දන් වහන්ස මේ ලෝකයේ ස්වාක්කාාත එහම නැත්තම් හරීයටම කියපුදේ මොකක්ද. ස්වාක්කාාත දර්මය මොකක්ද කහවා.ඉගට ඒ පලෙන් ප්‍රශ්නය දෙමනට හන ස්වාමීණි මේ ලෝකයේ සුපපටි පන්න එක න්නේ යහපත් ප්‍රතිපදාවක හරිම ප්‍රතිපදාවේ යෙදෙන පිරිස කවද ක හවා. ඒළගටහන ස්වාමීණි මේ ලෝකෙ සුගත සුගත කකිවේ හරිම පාරි ගියපු කෙනා කවද කිය ඇහවා එතුක ලක්ෂන් එතන ප්‍රශ්න තුන්නා ම මේ ලෝකේ හරිියටම වදරපු ධර්මය මොකක්ද ස්වක්කාාතදී. මේ ලෝකේ හරිම ප්‍රතිපදාවමොකද සුපටි පන්නදී මේ ලෝකේ හරිම ගමන ගිය කෙනා කෞද්ද සුගත්ත. එතු ගඩානද වාමිහස දැන් අද අපින් ඇහුවොත් ලක්ෂමික අපි දැන් ධර්මය කාලෙක හලතිය නිසා හමයි අපි කියෙන ස්වක්කාත ධර්මය බුදුරජාන්හස ධර්මයේ හෙමයි. ටිස් පන්න ්‍රාවක සඟරුවනයි එ සුගගතා අපගේ බුදුරජාන් වහසේ අප කියනවාන හ නව තාානන්ද සාමිහස බලන උත්තර දීපපු හැටි ඇතම මේ වෙනකුට ආනන්ද වාමින්හස නෙවේ ආනන්ද මහරහතන් වහන්සේ මේ පිළිතුර දෙන්නේ. ආනන්ද මහරහතන් වහන්සේ අ ආජීවයකට කේනවා මං ඔබේ මහන්න ඔබ මුත්තර දෙන්න කිව ආනන්ද සාමන්හසේ ආනද මහරතන්න සයහනවා යම් දරමයක් යං ඉගැන්වීමක් නිසා ලෝභය දුරුවෙලා යනවන යං ඉගැන්වීමක් නිසා ඒ ඉගැන්වීම පොරුදු කරනකොට දවේශය දුරුවෙලා ඇනවනක් යං ඉගැවීම පුොරදු කරනකට මෝහේ දුරුවෙලා හැවනක් මේ ලෝබදවේශ මෝහ දුරුවෙන දහම හරිද වැරදිද කෙලෙවා එතකට රජව කරම ගුත්තර දෙෙන්න්නවවා ඒ මැස එත ආජවකය නොස්වාමීනී යම් දහමක් නිසා ලෝබෙදුරුවෙනවා වන දේශයදුරුව වෙනවන මෝහ දුරුවෙනවාන ස්වාමිනීක කිසි වැරද්දක් නේ එක හරි දහම කිව්වා එදට ආනදවා වෙනන ආයහනෝ හමයි ඒනම් කියන්න ආජීවකය යම් ප්‍රතිපදාවක් නිසා ලෝබදේශ මෝහදුරු වෙනවන ඒ ප්‍රතිපදාවේ වැඩ පිළිවෙලේ පුරුදු කරන දේ හරිද වැර දෙත කෙ කියන ස්වාමීනිී ඒ ප්‍රතිපදාවක්තු ලෝබදේ මහ දුරුව නොන එකතමයි හරි. එළඟට හනවා වාජිවික එහින තුන් ිනිකර ඔබ මුත්තරේ දෙන්න යම් මාර්ගයක ගමන් කරලා ඒ මාර්ගයේ ගමන් කිරීම නිසා ලෝබදේශ මෝහ දුරුව වුුණානම් ඒ ගමන්කරපු ගමන සුන්දරයි දෙන ඇද කියලෝ. ස්වාමිනි ලෝබදේශ මෝහ දුරුුණාන යම් ගමනකින් ඒ ගමන සුන්දරයිගව. කොට නන්ද සාමින්හස කියෙනවා යිති ආජයකව ඔබම උත්තර දුන්නන. ලෝබදවේශමෝහ දුරුකරවන දහම තමයි ස්වාක්කාතය කියලා ඔබම කිව්වා. ලෝබදේෂමෝහ දුරුවෙන ප්‍රතිපදාවතමයි සොපටි පන්නය කියලා ඔබම කිව්වා. ඊනගට ලෝබභ දේශ මහ දුරකරපු උත්තමයා තමයි සුගත කියලා ඔබම කිව්වා. එහෙන නිර්ණායකි මොකක්ද ලක්ෂාන් යමක් පුරුදු කරනකොට. හමනැත්තා යම්පුද්ගලයේ කැසුරු කරනකොට යමක් ඉගන ගන්නකොට අපේ අභ්‍යහන්තරයේ තියෙන ලෝබය දුරුවෙනවාද වැඩිනවාද කියල බලන්න ඕන්න ඒමස. දවේශය දුරුවෙනවාද වැඩෙනවාද කිය බලන්න ඕන. මෝහේ දුරුවෙනවාද වැඩෙනවාද කිය බලන්න ඕන. ඒකට තමන් තමන්ගෙන සිබුද්ධි ගින්න ඕන. හමයි ඒ සිබුදදි ඉන්නකොටි අඳරගන්න පුළුවන් අපි ඔන දගි ෙුරනවා. ඒ පුද්ගලේ ආස්ශ්‍රරය කරනකොට තමන්ගාව තිබ්බටත්වඩා ලෝබෙහහි වැඩිලා තිබ්බටත්වඩා දේශයේ වෙඩලලා තිබ්බටත් වඩා මුලාවට යනවන. අපිතුරට තේරුම් ගන්නුවන ආශ්‍රිමාව විපතේහෙලෙනවා හැබයි යම් උත්ම මේ කොස්තර කරනකට යම් කෙනෙක් ඇසරු කරනකොට මේ සමාජ. ඒකෙන ඇසුරු කරද්දි අපේගාව තියන ලෝබය දුරුව වෙනවන. එනට ලෝබේ දුරුවන්න උපකාර ලැබෙනවන. දේශයේ දුරුවෙන වන දේශේ දුරුවෙන් උපකාර ලබෙනවන. මේ ලෝකයේ මේ ලාවෙච්චි භාවය දුරුවෙන වන ඒ මෝහෙ දුරුවෙන්ඩ උපකාර ලැබෙනවන අපි තේරුම් ගන්න යි ඇසු ජහපත්කායි එති ආශ්‍රය භජනය මේ විදිීට අපි තෝර බේරගන්න ඕන මේක තමයි හැම දෙයක්ම මේ සමාජයේ අපට නොයේක්ද ඇසු කරන්න වෙනන ලක්ෂන් අපිතුම් මාධ්‍යයක් තෝරගන්නකුට ඊනඟට කියවන්න පොත්පත් තෝරගන්නකුට පසේ අපි ැත්තුත්ති මොයන්තර්ජාලයේ ඒ දේවල් පරිහරණය කරනකොට මේ නිර්ණායක ජීවිතයට ගන්න. ඒදේ ඇසුරු කරදි මට මොකක්ද වෙන්නේ කියලා ඒ ඒ අවදහනෙන් ඉන්නවනං අපිට ඒ ඇසුර නිසා වෙන විපත නැතු යනවා. ඉ ඔහමතම ඇසුරු කළ යුතු කෙනා අපි තෝරවේර ගන්න හැබැයි ලක්ෂාන් මෙත නති දැ අපි කතාගරන්නී වැඩටහන තුළ දහම්මස පහල විය එඩ සටහනේද සම්මාදිිට්්‍රි ගැන සම්මාදිිත්්‍රය කියල කියන්නේ බුද්ධ ශාසනයක් තුළ පමණක් උපදව ගන්න තියන එක දැන් අපි සම්මාධිට්‍ර ගෙන තතාකරනකට ලක්ෂ සම්මාධිට්ටි දෙකක් ගැන ගෙන ගත්ත වැලසටහන මුල් කාලේ එතකට ඒක තියෙනවා සම්මාධිට්‍යය පින්කරන්ඩු දවල් ලැබෙන ෞකික සම්මාධදිිට්ිය එ ඒ ලෞක සමමාධිට්ියය ගැන කතාකරලා අප ැමේ වෙනකොට කතා කරම හිල්ල. ෝකෝත්ත්‍ර සමාදිිටි ගැන තෙම ලෝකෝත්‍ර සම්මාධිට්ටි කියන එක බුද්ධ සාාසනින් පරිබ්බාහිරව ලබන්න පුළුවන් එක නෙමේ ඒ නිසා මෙතන කියන සත්පුරු සැසුර මෙතන කියන කල්්‍යයායන විත්‍ර ඇසුරට ලබන්න පුළුවන්න්නේ බුද්ධ ශාසනය තුළම පමණයි. මේ ලෝකී ගත්තු ඇත්තෙන්ම හැබෑම සත්පුරුෂයෝ ඉන්නේ. හැබෑම කල්්‍ය අනුමිත්‍ර ඉන්නේ ලක්ෂා මේ බුද්ධ සාාසනය පමණයි එස් වන්නස්සේ. හට හ න්ද ල ර හට නතු ක්ෂ ර ත ර ිය . ිේ ඇතිරගන්නටෝන අපේ ජීවිතය මද මේ සම්මාධි්තියේ ඇතිකරගන්න නැතිව සස්සරගමන අපිට නිමක් දකින්න පුළුවන් කමක් ලැබ නැහැ. අපි කින ඕනෑ රම් දන්න සමාජීතිහ පලද්දී අප නිතර දකින දයක්ක් මයි විද්ධ මීත්‍යයා මතවල ඉන්න පිරිස බහම වැඩ නමුති මේ හමුතුල සිටන අපිවත්තු සහරට ඕනි නිවරදි මාර්ගේ තෝරාගේ නිස්රටයන්න සහමේ සම්මාධ්ති ඇතිකරගන්න තර පිනත් සම හදන හන්ස ේ ානද සත්පුරෂේක. ඇවිතරයි ැනම සත්පරෝෂයක් බිහිවෙන්නේ සම්බුදු සසුනක විතරයි කියන කාරණාව වහන්සේ දේශනනා කළමේ සම්මාධිත්‍යය කරයායන ගමනෙද මේ සත් පරෂ කියන කාරණාවවිදී. එතර පෙන්න සයිනස්සමේ ඇයි සනස් ම බෞතම සම්බුධ ජාණ වහන්සක ශාසනීම පවතින්නේ එතට මේ සම්බුදු සසනකද විතරක් වන්න මුකද ප න නස්සේ සත් පුරෂය පි දකිින් ලබ රනාව ැද ක්ෂාන්. සම්මා දිිට්ටි උපදවා ගැනීමට අවශ්‍ය කරන යම් සත්පුරු සැසුරක් තිබෙනවාද. ඒ සත්පුරු සෙසුර බුද්ධසාාසනය තුළ පමණක් ලැබෙනවා කියලා කිව වෙන්න මේ අර්තය. මොකද බුද්ධශාසනය විතරයි මේ ලෝකයේ හැබෑමදේ සත්‍යයම දේ කියා දෙන්නේ ප මොකද අපගේ භාගිතුන් වහසේ තමයි මේ ලෝක සත අවබෝධ කලේ. බුදුරජාන් වසේ පහාල වීම ගැ ේෙනවනි ුදුරජාන් වස දේශනා කළලා ඒක පුද්ගලූ භික්වේ ලෝකේ පාතු භා වෝ. මහනිනි එකමික්ක පුද්ගලයෙක් ලෝකයේ පහළව වනවා ලක යන්නේ මහතු චක්කුස්ස පහතු භාවෝ මහා ඇසක් පහළ වනා වගේ. මහතු වාලෝකස්ස පාතු භාාවෝ මහා එලියක් පහළ වුනා වගේ. මහතු ඕබහසස්ස පාතු බාාවෝ මහා ප්‍රභාශරු භාවයක් ඇති වුණ වගේ. ඒ කවුේ එකම මේක උත්තමය බුදුරජාන් වස දේශනා කළ තතාගතුව වරහතව සම්මා සම්බුද්ධ. ඒ තමයි තතාග තරහත් සම්මා සම්බුදුරජාන් වහන්ස. බුදුරජාන්හසේ පහළ වනාම මේ ලෝකීතියන වැරදි මේ ලෝකිතියන අසත්‍යය විනිවිධ දකින්න පුළුවන් මහා ඇස තමයි ඒ පහල වුණේ. බුදුරජාන් වහසේ පහළ වෙලා බුදුරජන්හසේ දේශනා කරන ධර්මය තමයි මේ ලෝකතියන යථාර්ථය. ඇැබැයි සාමාන්‍ය ලෝක තුළ තියන නිත් ඉගැවීම ඔක්කුම බදුරජන් වස දේශනා කළමික තිත්තාා ඇතන ූත්‍රේ ඒ කියනව ලක්ෂන් සාමාන්‍ය ලෝකයේ තියන අන්‍ය ඉගැන්වීම් මෝලික කොටස් තුනකට බෙදන්න පුළුවන්ගේ නොදුරජන් වස. ඇතැන් ඉගැවීම්මල කියන්නේ මේ සැපතක්.ඉළඟට ලෝකයේ උස්පහත් බව මේ නිර්මාණය වනේ නිර්මාපක දෙවි කෙනෙක් නිසා. කෞුරහරරික මැව්වා. ආ එහෙම එඉගැන්වීමක් මේ සමාජ තියෙනවා මේක මහලුකුට පිගරහ කරන්න ඔන්න න. මේක තමයි හි වර්තමානය වෙනකොට ගුඩා බැසනති මැව ස ආගම් ්‍රශයයක් ගත්තුත් එෙම ලක්ෂන් වර්තමානයෙමයි ප්‍රධානවතිය ආගම් ්‍රරශයක් ගත්තුත්. ඒ එකක් කෙනා හිතාගැරින්වා අහවලා තමයි අප මැව්ව. ල මයි අප විතින් යායට ඒ එකක නම්දාගෙන ඒගොල්ලො මේ ඒ දර්ශනය අදහන එතකොට මේක ලෝකී තියෙන එක ක්‍රමයක් මේ කූම දේවල් සිද්ධ වෙන්නේ තවකිෙනෙකුගේ මේ සරුව බලදහරය කෙනෙක්ගේ බලපැෑම මත්ත කියලා එතකොට ඒක එක මතයක් හැයි ඒක මතය එක දැක්මක් එක හරි එක නෙමේ එක හොදට තේරුම් ගන්න එක හරික නෙමේ ුදුරජන්ස දේශනා කළලා තව එකක්තියනවා ඒ දැක්ම තමයි මේ සැපදුක්කාදී මේ හැමදේම මේක කවුරුත් සරූ බල දහරී කෙනෙක් මම ලනෙමයි මේක තම අංකරගත්ත එකක් කියනු මතේ ඒ තම මතයක් කිවා ඒළඟට බුදුරජාන්වවාස දේශනා කළ තවයි එකක්යේනවා. ඒ තමයි මේ සරෝබලධහරී කෙනෙක් කරෙත්න මේ එක තමන් කලෙත්න මේකම ඉබේ හටගන්නේ ඉබේ ඇතිවෙන්නේ. ැ වර්තමානී ගත්තුත් ඕකත් හරි බලවත්ව තියෙනවා මේක බෞතිකවාදී කියලාගැ හැමදීම ඒගල්ලු හිතනවා මේකම ලෝකේ හරියට අපිත්ඒ මේ ලෝකීන් එක පුරුකක් මේකම ඉබේ ඇතිවෙලා අපිටිකකාල ජීවත්තල මැල්ලගයා මුක්ක වර නම හිතන. එතකට දැන් ඔයගේ මත කතා කරන්නේ බුද්ධකාලෙත් හෙමයි බුද්ධකාලි හිටිය මක්ක ලේගෝසාල ඇහෝ කියනවා මේ සත්වය කියලා කියන්නේ මේ ජීවිතය කියලා කියන්නේ මේ ලෝකයට අයිති එකක් ගහරිට මේ වගේ කියනො දැන් පටවී ස්වභාවය ආපෝසය භොභාවය තේජෝ ස්ොභාවේ වායෝ ස්භාවකකි නො මේ ජීවිතය ඇතුළෙත් තියන්නේ එතකට හරිට පස්සු වගේ වතුරෝ වගේ ජීවි එතකොට තවකිනෙක් තවකිෙනෙක්ක මැරුවා කියලා කියනකින් හෙම පවාසාකස් වෙන්න ැකිනවා. ඒකඋනේ සතරම හාදහතු අතරින් තව සතරමහාදාතුවක් ගියාකි නොදැ කඩුවකින් කැපව කියලා කියන්නේ සතර මහාධතු අතරින් තවසරමහාහධාතුවක් ගියා කියන. මුොකුත්තුන්න කියන එතන පින් පවක් නය කියනවා. එතකට මත්වය මැරුණ හම වෙන්නේ පස්වල්ට අයිතිකොට පස්වල්ට අයි මේ පසුත් එක් එක නවා කියන. වතුරට අයිතික කොටස වතුරත් එකඇතිෙනවා ඇතන මේ ප්‍රශ්ණී රහන එහෙමත් කොටසක් හිතාගෙන න්නවා. එතකොට මෙහෙමෝ මතවාද ගුඩක් තලේ ඒයන ලෝකයේ මැවූ දෙවි කෙනෙක් ඇත්තේය කියන මතය අස්සේ ලෝකයේ මේ හැමදීම තමන් විසිංකලා කියන මතාස්සේ ඒනගට මේවා ඉබේ හටගත්තා කියන මතය අස්සේ බුදුරජාණන් වහන්සේ තමයි සත්්‍යයම දේ දේශනා ක ලේමකක්ද සත්‍යයමද. බුදුරජණන් වහසේ දේශනා කරපු ඒ සත්්‍යය හකුළුවල දේශනා කරනය අස්සජී මහරහතන් වහන්සේ සාරිපපුත්තු මහරහතන් වහන්සේට සාරිපපුත්තු මහරහතන් වහන්සේ ගිහි කල උපතිස්ස මානවකයටට කෙටියෙන් ද හම දෙසුව. ඒ දම්මා හේතු පබවා. තේසං හේතු තතාගතුවාහ. තේසංචේෝ නිරෝධහෝ ඒවන් වාදී මහා සමනෝ. කියල දෙනවනේ යමක් හේතුවක් නිසා හටගත්තද? ඒ හේතු ඒ හ ඒ හට ගැනීමට හේතු වෙච්චි පසුබීමම බුදුරජන්හස දේශනා කළ ඒ හේතු නිරුද්ධවීම ප්‍රශ්නිතිවරයි. ඒකත් බුදුරජාන් වහස දේශනා කලා මේක තමයි මේ ශාසනය තුළ කතා කරන්නේ කියලා. බුදුරජාන් වහන්සේ ලක්‍ෂාන් සම්පූර්ණය මේ ජීවිතය ගැන වදාලේ හේතු පල ක්‍රමයකට හ. අපි ඒකට කියනවා ආරණයාය. ආරිණියයාය මොකක්ද මං හිතන පින්ගතුම්ලම් මේ ආරරිණයායගෙන හලතේෙනවා. ආරිණයාය තමයි ඉමස්මිින් සති ඉදං හෝති මේය තිබුණොත් මේ තිබේ ඉමස්ස උපාදා ඉදපච්ජති මෙය ඉපදීමෙන් මේ උපදී ඉමස්මින් අසති ඉදං නහෝති මේ නැතිනම් මේ නැත්තේය ඉමස් නිරෝධා ඉදං නිරුද්ජති මේ නිරුද්ධවීමෙන් මේ නිරුද්ධ වී යයි එතකුණ මේ ආරනියාය බුද්ධශාසනය විතරක් නම් තියෙන්නේ මධට්‍යි බදූ ගන්ඩු උපකාරය වන්න සත්පුර සෙසුර ලක්ෂාන් බුද්ධ වාසනින් විතරයි ගන්න තියන්නේ. එක බුද්ධසාාසනින් පරිබාහිරව කොයිම තැනකොවත් ගන්න නෑ බුද්ධ ශාසනී තුළ විතරයි සත්පුරුෂයන් වහන්සේලා මේ ආරනියාය ජීවිතගෙන ඇත්ත කියල දෙන්නේ. එනිසා මෙතන කතා කරන්න සත්පුරු සැසුර අපට බුද්ධ ශාසනින් පරිබාහිරව ගන්න පුළුවන්ක මන්නේ ඒ මස අස්සේ. සත්පුෘෂෑ තුර කල කියන්නේ අපිට මොනදරම්නම් ජීවිතර යහපතක් එකතු කර දෙන කාරණාවක්ද. එනිස්සා අපේ උත්සාහරන් ටෝනිීමේ සත්පුෘෂන් හඳුනාගන්න පිනත්ස්වමන් වහන්සේ කෙලෙදිනු කාරණනාවක් මේ විදිහටම අප අවපෝධ කරගන හොදමේ අපිමේ කියන කාරණාවන් අප යහන මේ උතුන් ධර්මයන් අපි උත්සාහ කරන්නට අපීමය. ර <Sess> ැ හ හ හ ත් රෂ වික් හ රග ම න. ඒ ත ෙක් නම් හෝසත් ප්‍රේෂේක් කියලන අර්තගන්න ව ම මනි ම පට දේ තු හමරන ල්ලයන මිත්‍රයා හට පස් මගේ හොම මත්‍රයා කියල කියන එකට එකට සිකට්ටක බෙදාගෙන බොනන ඒත් කියරවන තමයි මටග කල්ලෑන මිත්‍රය මගේ මිත්‍රයගේ හමසඒගේ මට මක්තේනමයි ඇතින් අපි ඒ විදිහයට අර්ථගන්වගන්න නැතිව මේ සම්බුදු සසුනේදී අප ජවිතේර ධරමය ඇතු කරගන යන කම්මනෙති අප යහපත වෙනුවෙන් අප ොහමදම සත් ප ෂ ේර ෂ හඳ රන ාව පි හ ර රන්න ති අප ඔබට තරා නා කරන වැඩස් ටාන් දිගර නබදදි එක ෙකට සබන්ධව මයි වැඩස්ටා අපි සතේදව හ ර හ වැඩ ඔබ තර ශ තු ඩටා. ඉදරිේද නරමන් අවස්ථාව ලැබේවි නිසා මගහැරගන්නපා්ගලවබට පෙසහිපත් කරනා. ඇති පෙන්සා වෙනසමන් හරිම සත්පුරුෂය කප්‍රී ජීවිතයට හමූ නෝදෙන් පින්නත්සාමන් හස. අප මේ සම්මාධිට්ටයේ ඇතිකරගන්න ඒ ගමන. හොදස්වන් හසම පේවරෙන් පේවර පිස්සරට යන්නන්නේ කියන කාර්නාව දැනගන්න කැමතිේ සන්සමතිින් බොහෝධනනා ඒකඇත්තති ෙනාව මොද මේ වැඩස්ටාන්මකම දාම්මස පාලවිය කියන්න අපේ මාතෘගාවත් එක්කම අපේ තේමාවත්තෙක්කම ඒ අවධානය සහය නන්ද බෝධනෙක් ප්‍රතිවි ලා ඇ. දරුසන්සේ විද සත්තුර ෂස්තුරක්. ත බෝ නක්ම මේ වාහි ඔසේ පවා ලැබන කල ට හස හමුවේනවා තිි ත් නසට හොදම පිවරෙන් පිරම ගම න්න කියර පැල්ලික ම බවරයි . හරිම සත්පුරු සැසුරක් ලැපනාාන ලක්ෂාන් ඒ සත්පුරුෂයන් වහන්සේ මේ ලෝකයට පහල වෙච්චි මහනීය සත්පුරස රත්නය මයි. ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියන මහා සත්පුරස රත්නයට යව ලකරනවා. ඒතමයි මේ ලෝකයට පහළ වෙච්චි සත්පුරුෂයන් අතර අග්‍ර වූ උත්තමයන් වහන්සේ. මයි. ඒළඟට ඒතමයි මේ ලෝකයට පහල වෙච්චි පරම පූජනීය කල්්‍යයානොමිත්‍ර රත්න්නේ. ඒ බුදුජන්වස දේශනා කරන ඕන එක තැනක මහනි කල්ල්‍යානුමිත්‍ර ඇසුරේ මහිමය මෙහෙමත් තේරුම් ගඩ. කල්්‍යයානොමිත්‍ර වූ තතාගතයන් වහන්සේ කරා පැමිණෙන අය ජරා අමරණවනි නිදහස්ෙන. කල්්‍යයාන මිත්‍ර වූ තථගතයන් වහන්සේ ළඟට පැමිණෙන අය ශෝක වැලබීමීමලින් නිදහස් වෙනවා. මේක්‍රමේ මුත් ඒේරුම් ගැඩු කියෙනව තදාගතයන් ව මේ කල්්‍යාන මිත්‍ර ඇසුක තින මහිම එතකට තතාාගත බුදුරජාන් වහන්සේ තමයි අපගේ මහානය කල්්‍යයාන මිතර රත්න්නේ. මහානයේ සත්පුරුස රත්න්නේ. හාරි සත්පුරුෂේක්නං ලක්ෂාන් මේ මහානීය සත්පුරුස රත්නයට මේ මහානය කල්්‍යයාන මිත්‍ර රත්නයට තමයි මේ අනිත් කෙනාව යොමු කරන්නේ මොකද ඊට වඩා දෙයක් මේ ලෝකෙ නෑ. දැන් අපි හලතිීනවන ලක්ෂණන් අපේ මුතුම් මිත්තු. අතිහිතේ බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ල ඒ සරණ ගැන කියපු දේ අපි පිරිත් සත් ජැහන කනොකොට ගාතවල කියනවා යංකින් චි රතලං ලෝකයේ විජ්ති විධාපුතු මේ ලෝකේ අම්තාක් වටිනා කියන වස්තු තියෙනවද. රතනම් බුද්ධ සමන්නත්ති බුදුරජාන් වහන්සේට සමාන මැනිිකක් නන්නේ එහෙම කිවන්නන එතර බුදුරජාන් වහන්සේ ගේ සරණ එහ අඳනගෙන හිටියා ඒනඟට එලතිෙනවා මේ නත්හි මේ සරණ අන මේ ජීවිතට උපද්‍රවාපුවම හරියට පාවිචිකරප එක. නත්ති මේ සරණං අ්ඥන් මට වෙන සරණක් නෑ බුද්ධහෝ මේ සරණම් වරං ටන්න තුම සරන මයි ුදුරජන්හසක සරණ. ඉළඟට දම් සරන රක් සංගහම සරන ර ල ෙරුණනට කියල ේන ළඟට කියෙලතින හ වච ඒතින ච්ච වජන එක සත්‍ය වචනය හද සරම පට කර ම මේ කියන්න පුලන නම් බුදුරජාන් වහසේ සරණ ගාකන සතති වචනය ඒ සති වචන භාව මට සිතුවේ වාගේ ම සි න යි. එතකට හරිම සත්පුරෂය මොනගහුණනනං බුදුරජාණන් වහන්සේට පහදවනව ධර්මයට පාද වනව සඟරුවනට පාදවනවා. එතකට ලක්ෂා එය පහදින්නේ හරිම තැනට. හරිම තැනට පැහැදිච්චි කෙනාට ඒ කාන්තවසින් ජීවිතය දියුණුවක් තියෙනවා. අපිසම පැහැදීම වැරදුනා කියලා පැදිීම වැරදුත් ලක්ෂාණයේ පැදිම කොච්චර බලවත්තුන තොඩෙක්නේ ඒ පැහැදීමතුනින් විනාසේටමයි යන්නේ බුදුරජාන් වන්ස දේශනා කළාක පංවතුන් අහලා ඇති පින්වතුන කියීව ගන්න පුළුව මජ්‍යමණිකායේ පොත්වහසික තින්නේ ම කෙටියෙන් ඔබට කියා දෙන්නේ ගෝපාලක සූත්‍රය. මෙ ම කියල දෙන්නේ චූල ගෝපාලක දේශනාවේ බුදුරජාන් වන්සේ දවසක් මහා වැස්ස ඒ මහා වැහිදවසේ ගංගාන ගඟ අයින ඉන්නවා. භික්ෂ සංග ඇතෙක්ක ැ ඉහරට වැහැල ලක්ෂාන් මේ දැංවුව. මහිතන්නේ ඉන්දියාව ගියපු අය දැකල ඇද ඉන්දියාවේ ගංගා තැ අපේ ලංකාවේ තියන ගංගාව ගෙනනවී පින්ගතුන ඉන්දියාව තින ගංගා කිලෝමිටර ගනම් පලලයි. මේ මහාගංගාව හෝගාලා ගලාගෙන යනවා මස ත බුදුරජන්ස දේශනා කළ මහනෙහි මේ වගේ මහාවරසාාව වැහලා ගඟ දෙගොඩ තලා යන කාලේ ඔ මඟතරට ගොපල් එක් හෙටියයි ඔය මඟතරට හිටපු ගොපල්ලා හරි මෝඩයි මේ මෝඩ ගොපල්ල වහනෙන තමන්ගේ ගවපට්ටි දක්කගෙන මේ ගංග ලඟට හවා දැන් ගින් එකට යන්නන ගවපට්ටි දක්කෙන ඒ මසන්නස එතර මෝඩ ගපල්ලට අදහසක් නයමකුත්. ඔහේ වතුර පාරට මේ හරකුුණ යොමු කළ ගඟම මෙදර මේ හරක් යනකොට ගගමැද්දි වතුරු සැරවැඩි මුට දරාගන්නඩ බෙරූගිය එ රෑණට වතුරට හු වෙලා මැරලගිය. එතුරු බුදුරජන් වන් සහනවා මහනනිි කාගෙද මෝඩ බුදුරජන් වහන්සේ දේශනා කළා ඒ මෝඩකම ගොපල්ලාගේ. ගොපල්ල තමයි හරක් පට්ටි විපතය හෙළුවින්. ඕන්ඔය වගේ කිවෝ බුදුරජාන් වහන්සේ වැරදි ඇසුරකට යොමූනොත්. ඒ වැරදි ඇසුරට යොමචි නිසා ඒ වැරදි දේට පැදිල්ලා තමන් විපතට පත්තිම හ එක මට තරු ගන්න බෑන තම තේරු ගන්න පුලුවන් මක්න තම විපත හෙරුන්ට පස්සේ තමයි තේරෙන්නේ යි මටම මේ ස් පැත්තිව වනේ මගේ ඇසරු වැරදි චිනිසය කියකිලා ඇබ හරි ඇසුරකට යොමු වනොත්වහීම ඒ ගෝපාල සූත්‍රයේමතිය නොගදුරජයන් දේශනා කළ මහනන ගොපල්ලක් හිටියා මඟද රටේ ඒ ගොපල්ල හොදට දන්නවා හරි දක්ෂයක් ගොපල දන්නවා ගංගානංගග කියන්න මොකක්ද. ගංගානංගගේ සැඩ පහර කොච්චර දරුණුද. මේ ගඟෙන් සුවසේ ඒතරවෙනෝනං ඒකට හොඳම තොටුපොල මොකක්ද. මේඉන්න ගවපට්ටියේ කොයිකොයි ගවයෝද දක්ෂ කොයිකොයි ගවයුද බලවත් මේ ඔක්කොම මේ ගොපල දන්නවා. තොට මහා වරසාාව ඇහැලා ගංගානංගග දෙගොඩ තලලා යද්දීත් මේ ගොපල්ල කිසි බයක් නැතුව ු සුදුසුත් තොටපොට ගෙනනවා. ගෙන්න ලකිව්වා මේ ගෙන්නලා හරකුම් සුදුසු පිළිවෙට සූදාානන් කරලා එකකන් ලක්ෂන් බලවත් ගවෝටික ඉස්ර හින්දාලා මේ ලැහැත්ති කරලා යව්වා. යවපෝම බලවත් ගවවටික ොක්කෝම සුදුසුත් තොටුපොලින් සුවසේ දියකඳ කපාගෙන එතරට ගිය. එතකොට බුදුරජාණන් වන්ස දශනා කළ මහනි කාග දක්ෂකමදේ ඒ ගොපල් ලගේ දක්ෂකමයි එමයි. ඕන්න වගේ තමයි ලක්ෂයන් හරි ආශත්‍රයක් අපට ලැබුණොත් ඒ හරි ආශ්‍රයේ තුළ හරි දේකට පහදින්න ලැබෙනෝ දෙමම කලින් කිවනේ බුද්ධ ශාසනය ඇතුළේ විතරයි මේ සත්‍ය වූ යථහාර්ථවත් වූ දරමේ අපට කියල දෙන්න කියලා බුද්ධ සාාසනයක ඇතුළෙ සත්පුරුස ඇසුරක් ලැබුණුත් පිවතුනේ අපේ හිත පහදිනවා ලෝබදවේශ මෝහ දුරුකරවන ඒ සත්‍ය වූ දර්මයට සත්‍යය වූ ධර්ම මේ ගැ ්‍රද්ධාව පිහිටුව ගත්තුත් ොු බලන් ඒ ශ්‍රද්ධාව වැඩීගෙන යන හැටි. බුදුරජාන් වස දේශනා කළ සද්ධහ ජාතූ ඔහු තුල සත්පුරුෂයකුගේ ඇසුර නිසා නිරුමල ශ්‍රී සද්ධර්මය අහල ඒ සද්ධර්මය කරෙහි ශ්‍රද්ධහ ඇතිවුුණොත්. ශ්‍රද්ධහ ඇතිවිච්චි කෙන උපසංකමති ආයයායමත් අර සත්පුරුසිය ඇසුරු කරන්න එලබෙනවා. උපසං කමිත්ව පයිරුපාසති ඇසුරු කරන්න එලබිලා බොහෝම සන්තෝසින් බොහොම ගෞරවයෙන් ඒ සත්පුරෂයන් වහන්සේ ආස්ත්‍රය කරනවා මේ මේ විදිීර්තුමයි ජීවිතය සැපවත් වෙන්නේ ඒමැන් වන්නස. ඒ ඇසුරු කරනකොට අර සත්පුරුෂයන් වහන්සේ නිර්මණ ශ්‍රී සද්ධර්මය කියල දෙනවා එමයි දැම කියා දෙන්නේ ලක්ෂාන් තම හිතය ්‍රද්ධාව ඇතිවිච්චිධර්මයි මේ කියලා දෙන්නේ. ඒ ධර්මය කියල දෙනකොට එක ඒහල්ලස්සන්ට තියනවා සත්පුරු සැසුරු තුළ සත්පුරසියාව ඇසුරු කරමින් සත්පුරුෂයන් වහන්සේ කියන ධරමය ඔහු ඉතා හොඳින් අහනවා එතකොට සත්පුරු සැසුරක් මනගැහීම කියල කියන්නේ විශේෂතය සත්පුරසියන් වහන්සේ මුණගහුණුත් විතරමයි පින්වතුන සත්්ධරමය අහට ලැබෙන්නේ. තකට අපට සත්පුරු සැසුරක් මොුණගහුණුත් අපි ඊනකට දක්ෂුන් ලක්‍ෂන් ධර්මය ආහන්න සත්පුරෂයන් වහසේ ගන්නේ ධර්මකතාව අපට එන්නේ එතකොට සත්පුරුෂයන් වහන්ේ මොුණ ගෙහුණට පස්සේ අපි දෙවනිට දක්ෂවෙන ධර්මයහන්න.ඒ ධර්මකතාවට දක්ෂ වුණේ නැත්තං ධර්මයසීමට දක්ෂ වුණේ නැත්තං අපට එඇත්තනින් එහා දියුණකුත් නෑ. එනිසා සත්පුරුෂයන් වහසේ මුණගේ හෙච්ච වෙලාවෙ අපි ඒ සත්පුරු සෙසුර තුළ දැ මේ වෙනකොටන අපි දන්නවා මේ මහම වුණා ිහිවෙලා අපිකරට දේවන් වහසේ දහම් කතාව කරන්න පටන් ගතර පස්ස. අපට ඔහෝද තේරු මක්තියන අප දැන් සත්පුරු සැසර ලැවිල තියෙනවාගේ ම දැම මේ සත්පුරු සැසුරියේ ඉඳදගෙන අපි කරන්න ඕන හරිවිදිහට ධර්මයයානයක. එකින්ටම අප ජීවිතයට දියුණත්තිය ඒ මන්ස. ඉතින් මේ හරිවිදිහයට ධර්මයහන්න කැමති ඔබට ශ්‍රධරඋපවාහිනය වගේම ලක්පුරකු වන්න දුළේ එගේම අන්තරච්චාලය තුළින් න අපින්න තාක්ෂන තින් බෝධරයක් මේ තාක්ෂණයට ප්‍රේකරන තාක්ෂණය තුලින් තමන්ගේ ජීවිතයට. එපදේවල් එකතු කරන්න නෑ තරම් ඩක ේത ്්‍රද්ධ අන්තර් ජ කාශ තු න්න. හතම එකතු කරග අවස්ථාව ල පාදිනොමේ වැඩස්ටාන් පබවා ඔබට නරම අවස්ථාවන් ලබාදෙන්නේ ධර්මයහන් නර්මේ කියේව අවස්ථාවන් සලසාදෙන්නේ එ නිසාාවෙන් මතමයිතින් යම්විදිහකින් නොබට මේ පිනත් සමන් වහන්ස කියයාදන සූත්‍රදේශනාවන් යම්තැනක සඳහන් කරන්න කියවගන්න කියන සූත්‍රදේශනාවන්. ඔබේ ළඟ පොතක් නැත්නම්. ඔබට පුළුවන්කමතියනව මේ සූත්‍රදේශනාවන් පවා අධමේ විද්ධ මහමවුනාව ඩොටල්ගේේ වෙබසයිට් කාර හබෙබ්ඩට විය හර හා කියේවගන්න තවස්ථාව ති නම ති නේද. මෙතා අක්ෂණයෙන් උපරිම ලාබේ ලබන්න යහපත දකි නඔබට අවස්ථාව තිබෙනවා මේ මකවානෝ වෙත්ති. ඇති පිනත්සාමහස බහන්සික මේ හරිවිදිහයට ධර්මයහන්න ඕනි කියලා. එතුර පිනත්සාමින්න් වහන්සම කොහොමද ඇත්තර මක් මේ ධර්මයනම් අහන බහෝ දෙෙක් දැන්පව රබ හැමදනම් ධර්මයනවනේ එතර සහන් කහොමද මේ හරිවිදිහයටට ධර්මය දකි අහන්න මේ ධර්මය ජීවිත තුළින් දකින්න පුළුවන දෙටහමඇත්තම සම්මාධිට්්‍ය යපදවාගන් ඒ බෙනුවෙන්නබිගොහොම දධර්මය අන්න ඕන පිනත්ස්සමන්න සවසරයි. ධර්මය ඇසීම කියණක බුදුරජාන් වහන්ේ මෙහෙම දේශනා කළ හමයි තුන්ගොල්ල බණහනෝ කිව්වා ඒ තුන්ගොල්ල බනෑහුවට තථගතයන් වහන්සේ වර්ණනා කරන්නේ එක්කිනුකුගේ බණ ඇසම කිවවා. ඒ තුන්ගොල්ල කවුද බණහන ඇතැම් පිරිසකගේ බණඇසීම ඒකට කියනවා අවකුජ්ජ ප්ඥ කලය අනි පැත්ත හැරබෝ වගේ කලේ භාජනය අනිපත් හරුණනා නක්ෂාම එකට පොනවා පුරුවන්ට හැත්වන පෙඩන්නේන පිෙන්නේන ඒවගේ එයාගේ බණඇසීම බැඩක්ම නෑකෙවා එහෙමත් බණට සවන් දෙනය ඉන්නවා කිවවීම කක්්ද කෙර දන්නන්නේ ඔ ඉඳගෙන ඉන්නවා ඒක නිරර්ථකයි එක ලොකු ප්‍රයෝජනය ජීවිතයට එකතු කරගන්නු බෑ ඊනකට බුදුරජන්ස් දේශනා කළ දෙවනි කියෙන තමයි උද්ජංගල ප්්‍ය එ හරියට මේ ප්‍රඥාව උඩක් විතියාගෙන බනහන්නක. තම ද ංගල කියන ොඩක්කෝ කිය හදහස එතකොට ඒ හරිරයට මේකගේ කියනවා ේරු ගහක් ලංගර ගහිලද වරු වෙටල තින. එතකොට ලමෙක් මේ වෙරුළු ගහගාව මෙහම ඔොඩොක්කෝ හදාගෙන ඉඳගන්නවා. ඉන්දගනර වෙරු ඔක්කෝමට ඔඩක්කොට පොරෝගන දැන් ඩොක්කේ යන්න නාව. කදදී ඔන්න මෙට නැගිටන්න සිද් වෙනවා. නැගිට ගම ොකක්ද වන්න ලක්ෂ. ඔඩක් ති පටි ොක්කෝම ගට ඔයගේ කියන ඇතමෙකුගේ බණඇසීම? අහන වෙලාවේ යම් වැටහහිමක්කෙනවා හම එක අරගෙන යන්නේ නැකින. ධර්මය අහන්න ඕනකව පුතු පඥ්ඥා පිළිවෙඩ හරියට භාජනයක් හරි අතට හැරබෝ වගේ. කොහමද පුතු පඥ්ඥා පිළිවෙට බනහන්නේ. බුදුරජාන් වස දේශනා කළ සුස්සූසති සූත්‍රයි එක කියනවා ධර්මය අහන්න ඕන සුස්සූසති හරීම ආසාවෙන් බනහන්න ඕන ඒමයි. බනකහන්නල විචි කුච්චර කක්ද කියලා සතුටින්. ආසාවෙන් බණහනකොට සෝතන් ඕදහති එයාගේ කන අර ධර්ම කතාවටම යොමු වෙනවා එමයි. ඕහිත සෝතෝ දහමන්සුනාති කන යොමගෙන බණහන්ට ඕන. සුත්වත් ඒ බනහනකොට අත්තං ගන්න හාති. ඒ ධර්ම දේශනාව තුල කියන ජීවිතාරථ අපි අරගන්න ඕන. අනත්තා රිංචති අපිතුම ඒකේ අපට නිකං පට ලැෙන තැනත්තිේ ඕොන අප ඒක බැහැ කරලා අ අරථවදදේ අපි ඒට ගන්න ඕන. අන්‍යායි චිත්තං උපට පේති මං මේ ධර්මය අවබෝධ කරගන්නෝ මංම මේ ධර්මේ වටහා ගන්නවා කියන අදහසින් තමයි පින්වතුන ධර්මය හන්න ඕන. එසේ ධර්මය අහන ඔබ අහන ධර්මය ටිකටික හරි දරාගන්න මහන්සි වෙන්න ඕන. ආසාවෙන් අහනවනං ඒ ධර්මය ආසාවෙන් ඇසීම දරාගැනීමට පහසුවක්. එනිසා හොඳට ආසාවෙන් බනහන්න. අහන්න බණ ටිකටි හරි මතක තියාගණඩ උත්සාවත් වෙන්න. ති මේ මතක තියගන්න උත්සාවත් වෙඉන්න කියනකින් මේ අපි අදහස් කරන්න දේශනාවක් කලාම කෝම මතක තියන්න ඕන කියෙන ම ඇත හර මේ ප්‍රශ්නයන් ක්ෂාන් ට මතක හිටින්නේ ම කිින්නන්නේ ගැෙන හෙමයි ඉතිං ආසාවෙන් බණහන්න එතකොඩට මතක හිටියී ඒ දරාගත්තති ආය වචනයෙන් ප්‍රගුණ කරන්න ඕන ඒ වචනින් කියමින් වචනෙන් කතා කරමින් ඒක පුරුදු කරගන්න ඕන ඒකට කියන වච සමල ඒ තමන්ගේ හිතවත එක් හම කිය දුන්නත් ඒ ීතර යපත මේ රට ලෝකෙ තියන එකඒකේවා තමගේ හිතවතුන් එක කතාගරන එකේ තමන්ට හඩ විච්චි තමන්ඩ තේරච්චි සතුට පදධ වූ ධදර්මයයි. මේ මිහිමයි ඒ දේශනාව තියෙන්නේෙ එක ලබි කියල දෙක. ම එක අපට වච්සා පරිචිතාගෙනකත් හැදෙනවා දම ස ර බන න මන්ගේ ගන ිඳ ධර්ම හනවා දවට මන් නිදහස ර මන් ම දම හිමද ි කළ යුතු වචනින් පපුරදුරන්න ඕන වචනයෙන් බරදු කරපු දී මනසාහනු පෙක්කිත. ඇෙති මෙහි කරන්න ඕන. එ හිති මෙනෙහි කරන දේට අනුව. ජීවිතේ බලන්න උත්සාවත්වෙන්න්න ඕනේ ැන ධර්මය තුළින් ජීවිතය බලන්න මහන්සුවවෙන්න ඕන ඉති ඔවන් ඔය පිළිවෙලට ධර්මය ඉගෙන ගන්න නන් ලක්ෂන් එකතමයි හැබෑවටම අපට ධර්මය ඉගන ගැනීම කියලා අපට කියන්න පුළුවන්න්නේ හස ඔය හැබැෑම ධර්මය ඉගන ගැනීමට අවුත්තයමඒ ධර්මය ඉගනගෙන ද ධර්මය දරාගෙන විමසනකොට ඕන්නයට සිද්ධ වෙනදේ මේ දේශනාව තාව කියවා. බුදුරජාන්ස දේශනා කළලා අර ධර්මය වැටහහිෙන්ට පැතරං ගන්නකොට යට ආසාාව කොපතිනවා තවදුලට ධර්මය හැසිරෙන්ෙන හෙමයි ආසාව ඇතිවීජිගෙනා ඒ ආසාවින් උත්සාහ කරනවා ධර්මය යෙදන්න දසාාව තියෙනවා නම් විතරයි ධර්මය යෙදෙන්න්න උත්සාහ කරන්න උත්සාහ කරන කෙන තව කටයුත්තක් කරනවා. ධර්මය හැසිරෙන්ට උත්සාහ කරන කෙනෙක් මේ කටයුත්ත කරන්න ඕන ඒ හරි ධර්ම හසිෙන් උත්සා කරන්න කෙන මේ ටයුත්ත කරන මකක්ද තුල ඇති තුලනය කරර ගලප ගලපා බරවාක බොහු වැදගත් එකක් තමගි ජීවිත තුලනය කරමින් ගලපා බැලීම අප මේ ස්වන්න ේකාරනාව ට රිටයක්ක් පැදිලිරගත්ත තුදයි මේ තුරනය කර බලන කර කියන්නන්නේ පකක්ට සයිනාස්සමයේ එක අපි ලක්ෂන් දැන් තුළනය කිරීම ගලපා බැලීම කියන එක අපට ඒ එක විදිහක් කියල කියන පුලුවන්ක මක්නෑ හ එක නුවනින් විමසීමට දක්ෂ කෙනා ඒ ඒ විදිහයට කරන එක ඇම තුලනී කිරීමගෙන මෙහෙම තේරුම් ගන්න ඔන්න එයා තුළනය කරලා බලනවා තමන්ට ධර්මය අහන්ට ලැබුණට පස්සේ තමග ජීවිතය ලැවිච්චි සැපය අ හොඳ තුලනය ධර්මය අහන්ට ලැබනට පස්සේ පවුල කනං අපිගම ඔන්න පවනනි ස්වාමයාට ධර්මයහන්න ලැබෙනවා දර ධර්මයහන ලැබෙනවා දැදම ඉන්න ධර්ම හැරෙනවා තුළනේ කරලා බලන්න ඕන ධර්මය යහන කලින් අප ජීවිත කොහොමද දැන් අපි ජීවිත කොහොමද ආන එතකොට එලට තේරෙන් ගන්නවා එන්න ධර්මය හැසිරතව අපට මේ පහසුව සතුට සලසන්නේ තවදුටත් දසාාවෙන් ඔයාය ධර්මය හැසිරෙනවා ඒනක තුලනනි කරල කල්පනාරල බලන්නවන් ලක්ෂන් හෙමත්ත ධර්මය හැසිරෙන්ට දැන් අවස්ථාව ලැබිල තියෙනවා මේ ධර්ම මේ තියෙන වටිනාකමත්තික්ක සලකද්දී. මේ දර්මේ මට හැසිරෙන් තව කොච්චර කාලයද තියෙන් ම අන් එහෙමත් තුළනය කල බලනවා. මගේ ජීවිතත්තික ගත්තාහම මට ධර්මය හැසිරෙන් ලැබිච්චිකාලෙ. ඒ තුලනයකර කර බැලීම හැන් ඒ විදිරි ගලපා බලනකොට. ඉනකට තව අපිට බලන්න පුළුවන් අපි ශ්‍රාවක චරිතකෙන ගෙන ගැන්නකොට ඔන්න අපි ගලපල බලනවා මේ. අනිත් උත්තමයන් වහන්සේලා සිල් රැකින්න සාසනය ඇතුළේ අපි කතා කරනවානේ නොයකුත් ශ්‍රාවක චරිත ඒමයි ගිහි ශ්‍රාවක චරිත කතා කරනවා පැවිදි ශ්‍රාාවක චරිත කතා කරනවා ඒ තුළ තිබුණ ්‍රද්ධාගන කතා කරනවා ඒ අ තුළ තිබුණ සීලේ ගෙන කතා කරනවා ඒ අපි තුළනය කළ බලනවා ඒ දේවල් මගි තුළ යෙනවාද මමත් එහෙම කරනවාද මේ විදිහෙට නොයෙක් නිර්ණායක යටතේ එහට තුළනී කලා බලන්න පුුව ඒ තුලනය කරලා බැලීම තුළ මොකක්ද දෙ වෙන්නේ. තුලනය කරල බලද්දී ලක්ෂාන් තුලනයකර කර බලන කෙනාට තමයි කියනවා. ධර්මී හැසිරෙන්ඩ බලවත් වීරිය කටයන්නේ. දැන් අපි හිතුමු කෙනෙක් තුලනය කරල බැලවා මම ධර්මේ හැසිරෙන්ඩ පෙර කොහොමද දැන් කොහොමද කියලා. එසඩ පේන ගන්න ධර්ම හසිරෙන්් ගත්තර පස ජීත සැපත් වෙල. ජීවිතහර සැපයි. එතකටයට වීරියෝප දින්න ඇද එ නම් මේ සැපීමන් තව ලංකර ගන්න ඕන . ඒනකට ඔන්න ශ්‍රාවක චරිතය මුල්කරගෙන පිහිතමු ඒ අතුලනය කරලා බැලුව කියලා. මේ දැම් බාගතුන් හසෙමනි වදාලේ බදුරජන් වහසේ දේශනා කළා දැන් භික්‍ෂුවක් ධර්මය හැසිරෙත්්ති. ඒ භික්ෂුව උත්සාහත්ත ෙන්න්න කිව මම සාරිපපුත්ත මහරහතන්හස වගේ වෙන්න ඕන. මං මුගලොන් මහරහතන් වහස වගේ වෙන්න ඕන කියලා. එතකටයා අර මහාශ්‍රාවක චරිතය දෙස බලලා උත්සාහවත් වෙනවා. එතකොට පෙරට වඩා ධර්මය හැසිරෙන් වීරයක් ඔපදිනවා. ගිහිස්්‍රාව කන්නම් උත්සාවත්යෙන්න්න කිවා මේ චිත්ත ග්‍රහපති වගේ වෙන්න ඕන මං කියලා. ඒ මැසන් මේ විදිහට ඒ තුළනය කර කර බැලීම යම් කෙනෙක් ලක්ෂන් තුලනයකරර බලන්ඩ දක්ෂ වෙනවද. ඒ දක්ෂකම මතු තමයි ධර්මය හැසිරට වේගේ සම්පූර්ණි දීණය වෙන්නන්නේ හමයි අපි හැතුම කෙනෙක් කල්පනා කරනවා කියලා ධර්ම ීමට ලැබිලතිෙනවා නමුත් මට තියන්නේ පොඩි ආවිශක්. මේ අවුදු හටහත්තව ට කාලකොත්තමයි ට මේ මහනයේ ධර්මය ලැිල තිෙන්නේ කිය ඔන්න තුළනය කළ බලනවා. සංසාර ගමනත්ක් ගත්තහම මට ධර්මය හැසිරෙන් ලැබුණ කොච්චර ටි කාලයද කියලා ගලපොල බලන කෙනාටත් වේගින් ධර්මය හැසිරෙන්ට වීදෝපදිනවා. එනිසා තුලනක කර බැලීම ක කියලා කියෙන බොහොම් වැදගත්ති. ඒ තුළන කරර බලන කෙන වීරින් ධර්මය හැසිරෙනවා ඒ වීන් ධර්මය හැසිරිද්දී තමයි ලක්ෂ ඔහුට සම්මාධෙට්්‍ය පදෙන්න. ඒමනස ැනපියෝ ශ්‍රදරක්වාහ නරමල බොහෝ දෙනටත් ඒ කරුණු කාරර්ණාවන් පිළිබඳව හොඳවපෝ දැක්කඇති මේ දහම ඔබට හම්බින් හරි මහරි කරන්නාවක්මත කෙනෙක් ඔබට කියන්නති සහරවෙට මේ ධර්මයහන්න කෙල එමැත්තම මොහදනකින් නොට ඒ මාර්ගගේ හැදන්න රඇති. ඒ විදිහෙට මාර්ගේ පෑදිලලා කල්ලෑ මිටරයන් වහන්සලා මොනොගැවුණ අවස්ථාවත් දැන් මේ ඔබයින්න තන්තඇත්වත් එමඇත්තමීට කලින් ධර්මයහන්න කලින් ඔබ ඉඳපුතනත් ගැන කල්පනා කරල බලද්දී ලොකු වෙනසක් දරන ඇති. දන් නේවිදිහෙට අපි උත්සාහරන්න රෝණනි මේ මාර්ගසේ තෞද්දුරුටත් ඉදිරියට ගමන් කරන්න. නෙවිලින් උපකාර පිණිසතමයි. දහම් ඇස්ස පාලවේ සුන්දර දහම් කතිකාව තුබේ තරගන්නේ පිනත්ස්වාමන් හසත්තෙක්ක මේ සසාගච්චා වංශ්‍රද කරමින් නොපට පේබරෙන් පේවරම මේ මාර්ගයෝ සිීතරට යන්න ඔබට අවශ කරන දැනම ල පාදෙන්නේ. ඇපි ඇතම ලක්ෂ අද අද අප හම අද දවසේ සත්පුරුස ඇසුරක් තුළ අනුප්‍රමකෝ සම්මාධිට්්‍රි කරා යනහැටි අප ගෙන ගත්තන හමැසන්න. සිට මේට මේක තේරුම්ගන්ඩ ශාසනය තුළ බොහෝ උදාහරණ අප කියන්න පුළුව ඒහමයි නෑ අද කාලාවේලා මධ විච්ච නිසා පිටගෙන කතාා කරන බැරුණ. අපි ඒළඟ වැඩසටහන දෙබි කතා කරමු මේ සත්පුර සසුලක් තුල ව වැඩ පිල් ොහොද වන්න කියල ක ගන්න පුුව ඒමයි එද නිස් ළඟ වැඩස්ා රමන්න කිලට අආාධනා කරන අතරේ ස්වාමි හ සවස්සරය අදව සෙපුුණියයන මොද නසිද කරන්න. අද දින දහම් එස පහලවී සදහම් කතිකාවත සඳහා අනුග්‍රහය දරුණු ලබන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර් නුවර පදිංචි පින්ංවත් විනුරි, ශිරෝමා, ලක්මාලි, මානිල්, ඉරානිි, මාලිනි, සිතාරා, චාමලි, දශිකා, භාග්‍ය, විින්දයා, ගෝතමී, රුවිනි නුමේගා රශ්මින්ද යන මේ හැමදිනාම එකතු වෙලා තමයි. අද සදහම් කතිකාවතට දදායකත්වයන එකතු කළේ. ඒ හැමදිනාගේ දායකත්තෙන් අද සදහම් කතිකාවත තුළින් ඩැස් කළ සියලු පින් පින්වතුන අපි පළමුකොට අනුමෝදන් කරම සියලු දෙවිවරුන්ට සක්දවිුතු ප්‍රධාන සියලු දෙවියූ මේ සියලූ පින් අනුමෝදන් වෙත්වා, අපගේෂ්ඨ කාමී දෙවියෝධ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙවිවරු දිවි්‍යසේ සිරින් වැඩෙත්වවා ශ්‍රද්ධහා සීලාදී ගුණ ධරමදියුණු කර ගනිත්වා දෙවියන්ගේ රැකවරණය ආශිරවාදය උපකාරය. අපි හැම දෙනාට දෙවූ නොවඩුවම සලසාධත්වා සාධ 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 මේ රැස් කළ සියලූපින් අපගේ කල්්‍ය යානමිත්‍ර, ගුරුදේවෝත්තම් පරම්පූජනීය පින්වල් ලොක සාමින් වහන්සේට අනමෝදන් වෙත්වා නිදුක් නිරෝග සුවපත් භහවෙ දීර්ඝහයස සම්පත්තිය ලැබෙත්වා පංවල් ලොක සාමීන් වහන්සේට මේ ගෞතුම් බුද්ධ සාසනයේ උතුම් චතුරාරය සතති ධරමය හරි පූර්ණ වශයෙන් මවබෝධ කරගැන්ටු වාසනාව ලැබෙත්වා සාදු, සාදු, සාදු. මහමෙවුුණා වාසී රටලෝකවාසී මහා සඟරුවනටත් අනගාරිකා මෑණියන් වහන්සේලාටත් පැවදි අපපේක්ෂෑාවෙන් සිටින පින්වත් හැමදි නාටත් මේ පින් අනු මෝදංව ගෞතම සසුනේ උතුම් ධර්මාවබෝධීන් සැනසීම ලැබෙත්වා. සාදු, සාධ, සාදු. දායකත්වයන් දරන ඒ සුපින්වත් හැමදිනාගේ නමින් මියයන්ට එතුනා වූ සියලු ඥාතීන්ට හිතමිත්‍රාදීන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා ඔබ හැමතිනාගේ නමින් මේගේ ඥාතීන්ටත් පින් අනුමෝදන් වෙත්වා මියගේ ඥාතීන් මේ පින් අනුමෝදංව පල්ලෝ වසින් සුකී සූපත් බහපේට පත් එෙත්වා දුක්ඛිත වූ මේ සංසාරගමනින් ඉතා ඉක්ම නිින්ම නිදහස් වෙත්වාකෙන අදහසිං යාතීන්ට පින් අන මෝතන් කරන්න. විශේසයේ මේ පින්වතුල්ලා බලාපොරොත්තිෙනවා මේ රැස්කරපු සියලූ පුුණ්නිිධර්මයන්ගේ අනන්ත පුුණන්න්‍ය ආශිරවාදීක් තෙරුවන ආශිරුවාදීක් කොරෝනාා වෛර සේහේතුය රෝගාතුරෝ සිටින් ලක්වවාසී ලෝකවාසී සියලු දෙනාට ඉක්මනින්ම නිදුක් නිරෝග සුවපත්්භාාවේ ලැබෙත්වා සාදු සාදු සා සඳහම් කතිකාවත්ත සඳහා අනුග්‍රහය දරන ඕස්ට්‍රේලියාවේ මෙල්බොනුවර පදිංචි ඒ පංවත් හැමදිනා විනිුරිී ශිරෝමා, ලක්මාලි, මානිල්, ඉරානිි මාලිනිි, සිතාරා, චාමලී, දශිකා, භාග්‍ය, වින්දදියා ගෝතමී රුවනි නුමේගා රශ්මින් දෙයන ඒහෙමදිනාටත් ඒහැමදිනාගේ පවුල්ලල දෙමෝපියන් ගුරුවරුන් ඇතුළු සෑමසිලු දිනාටත් කල්්‍යයාන මිත්‍රියන් සියලු දෙනාටත් මේ සියලු පුුණ්නිිධරමයෝූ අනුමෝදන් විත්වා ශ්‍රද්ධ මාසික ධර්මදාන සාමාජික සාමාජිකවන්ටත් ශ්‍රද්ධ කාර මණඩලේ හැමදිනාටත් ඔබ හැමදිනාටත් මේ සියලු පින් අනුමෝදැන් විත්වා මේ සඳහම් කතිකාවතට අනුග්‍රහය දරමින් රැස්කළ ධර්මදානමේ පින්ක මේ අනුහසින් තෙරුවනේ සරණින් දෙවියන්ගේ රැකවරනින් හැමදිනාට සියලු යාපත සැලසේවා අද මනුසජීවිත කල්යානමිත ඇැසුරි සුවසී ගුණ ධර්ම දියුණ කරගන්ට ලැබෙත්වා. සුවසීම චතුරාරය සතති ධර්ම අවබෝධ කරගැන්ට හැමදිනාට වාසනාව ලැබෙත්වා. හැමදිනාටම තිරුවන්සරණයි. එදි අදදවස්සේදී අපි යම්පිනක් රැස්කරගත්තාද. ඒ ින ැ රගත්තේ සේල ධර්මයන් ේ පිනත් මන් හසන ෝදන්රම පිනත් සමි හස්සේ දක් වෙත්තන රෝගී ෙත්පා මේ ෞත්තම සම්බුන්ධ සසනේ තුමූ චදරුවාර සති ධර්මය සෝසේ ම අවබෝධ කරගන්නටම මේ සේලු පුණනිි ධර්මයන් හේතුබේපා වාසනාපේපා සාන්තු සාධ සාධ එතින අපි අදවස්්‍යදි මේලෙසසින් සමුගතා තබ සෝදානම් ඉදිර දෙනවල සරිදවස් පහම මේ විදිහට සුපුරුදු වෙලාවට ඔබත් එක් කළ හමුවෙන්න්න. එතන අපි අදවස්සිෙදි රැස් ලැිනේ ුණ්‍යා භාවවිෙන් තෙරමයාන්තතාශර්රවාදෙන් පිනොතු හැමඳනාඩතින් ප්‍රාථනා කරන්න මේ සම්මාධිට්්‍රියීට පැමිණෙන්න. ජීවිතය යහපද දකින්න ධර්මය තුළින් යවස්ථාව ලැබෙන්න්නට කියෙල් සිරු කටිතු සාර්ථකබෙන්න්න. එතින අපි මේලෙස්සේ අදදවස්සදි සමුගෙන යන්නේ සොපපුරුදු වෙදිහටම දවස මන ල පුරත්ති පැමතින් අපි සමුගනයන හතති පාර්තනා කරන ැස්ලාල ප ්‍යාභාවන් තිරවයන්ත ශිර්වාදෙන් ඔබ ජවිතේ සැපවත් වේවායි කියයා. එ භාග්‍යතුන් වහන්සේට අපගේ නමස්කාරය වේවාා නම ඔබුද්ධායි මෙවැනි වඩිනා ධර්ම තිේශනා අනරමීමට ශ්‍රවත්තා ජනලේ සස්ටරයි් කර සීනුව ලකුණු ඔබන්න.